අයිබෝන් කියලා පිළිගන්නවා හිරුටේ YouTube channel එකෙන් ගෙන තවත් එක වීඩියෝ එකකට. ඉතින් අපි මේ channel එකේ videos කරලා තියෙනවා එක වාහනවල ලියකියවිලි document සම්බන්ධ වැඩවලදී ඒවා කරගන්නේ කොහොමද සහ ඒ වගේ මොනවද කියවෙන වැදගත් දේවල් වගේ දේවල්. ඉතින් මේ වීඩියෝ එකෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද මේ open papers කියලා කියන්නේ කියලා. ඔයා දැකලා ඇති ගොඩක් වෙලාවට වාහන විකුණන තැන්වල වාහන සේල් වලින් එහෙම නැත්නම් brokers ලා කියන වචන තමයි මේ open papers පවා මේ වාහනේ තියෙන්නේ කියන දේ. ඉතින් මොකද්ද මේ open papers කියන්නේ බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් ඔයා වාහනයක් විකිණීමේදී එහෙම නැත්නම් ඔයා අලුතෙන් ගන්න යනවනම් ඔයා දන්නවා මෙතනදී form sets දෙකක් තියෙනවා මේ වෙනකොට MTA 6 සහ MTA 8 කියලා. ඉතින් ඒ දෙක පුරවන්නේ කොහොමද ඒවා බාර දෙන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා මේ channel එකේම. එතකොට මේ විදිහට මේ forms දෙක දෙගොල්ලම MTA 6 එක ගොඩක් දුරට form පුරවන්න තියෙන්නේ පරණ දැන් විකුණන කෙනාට අලුතෙන් ගන්න කෙනාට MTA 8 කියන form එක තියෙනවා. ඉතින් මේ දෙක හරියට පුරවලා ඒ තමන්ගේ අදාළ documents copy ටික තියාගෙන ඊට පස්සේ අනිත් ඒවා RMV යවන්න ඕනේ යවන්න ඕනේ. ඉතින් මේ විදිහට කරන්නේ නැතුව MTA 6 එක සයින් කරගන්නවා. ඒ කියන්නේ දැන් ඔයා වාහනේ කලින් අයිතිකාරයාගෙන් මේකට සයින් කරගෙන දින මුකුත් දාන්නේ නැහැ. ඒ විදිහට තියාගෙන ඔයාට පවරගන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට මේක පවරගෙන RMV යවන්නේ නැහැ ඔයා. ඊට පස්සේ ඔයා මේ වාහනේ ටික කාලයක් කෝ ඔයා වාහනේ ආපහු විකුණන්න දාලා ඊට පස්සේ විකුණනවා. එතකොට මෙතනදී අතරමැදියෙක් වගේනේ ඔයා. එතකොට අලුතෙන් ගන්න කෙනයි අර කලින්ම විකුණපු කෙනා ඔයාට විකුණවුවේ. එතකොට ඔයා එක පවර ගන්න නැතුව තියන් ඉඳලා වෙන කෙනෙකුට එහෙම්ම පවරනවා. ඒ කියන්නේ එතකොට වෙන්නේ අර පරණ අයිතිකාරයයි දැන් මේ ඔයා අලුතෙන් විකුණන කෙනායි අතර තමයි කනෙක්ෂන් එක හැදෙන්නේ. එයා මෙයාට පවරන විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ෆෝම්ස් ටික ෆිල් කරගන්නේ. ඒ කියන්නේ දින දැම්මිලි සමහරලාට නම් දාන ඒවා අන්න ඔය වගේ නැතුව සයින් එක විතරක් තියාගෙන ඊට අමතරව දැන් අලුත් හිමිකාරීත්වය ඔයාගේ නමට නෙවෙයිනේ. ඒක නිසා ඒ විදිහට ඕපන් පේපර්ස් තියාගෙන අලුතෙන් එන කෙනාට විකුණා ගන්න එයාගේ නම් ගම් ටික දාලා අස්සන කරන එක තමයි කරන්නේ. ඉතින් මේ වගේ වාහනයකදී සාමාන්‍යයෙන් ඕපන් පේපර්ස් තියෙනකොට මේකේ පැවරීමක් කෙරෙලා නැහැනේ මේ වෙනකොට. එතකොට කලින් අයිතිකාරයාගේ නමට තමයි තියෙන්නේ. වාහනේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් නීතිමය ප්‍රශ්නයක් වුණොත් අනිවාර්යෙන් එයාටත් මූණ දෙන්න වෙනවා ඒකට. ඉතින් ඒක නිසා මේක නීතියෙන් අනුමත කරන ක්‍රමයක් නෙවෙයි. නීතිය මේක විරුද්ධයි ක්‍රමයේ සහ මේක නීතියට පටහැනි දෙයක් මේ වැඩේ කරන එක. නමුත් අර සේල් වලින් එහෙම නැත්නම් බ්‍රෝකර්ස්ලා අනෝ වගේ කට්ටිය කරනවා. මොකද තමන්ට වාහනේ පවරගෙන ආපහු වෙන කෙනෙකුට පවරගෙන ওই ප්‍රොසෙස් එක යනකොට වැඩි හරි ඉක්මනින්ම අර ඕපන් පේපර් සයින් කරගන්න එක ලේසි. වෙන කෙනෙක්ගේ වාහනයක් අරගෙන නමට පවරගන්න තියෙන ඉඳලා ට්‍රාන්ස්ෆර් පේපර්ස් හරියට පුරවනවා අලුත් කෙනෙකුට විකුණන්න යනකොට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කරන්නේ මේ ඕපන් පේපර්ස් කියන වාහනවල. ඕපන් පේපර්ස් වාහන එතකොට තියෙන්නේ මුල් අයිතිකාරයාගේ නමට. ඔයා හරියට ඔයලා බලන්න මේ වගේ වාහනයක් ගන්නවා නම් මොකද ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඕපන් පේපර්ස් වලදී සම්පූර්ණ හොඳට පවරගෙන පරම අයිතිකරු විදිහට නැති වාහනයක් නිසා. ඉතින් එතකොට මුල් අයිතිකාරයාගේ හරි තොරතුරුද තියෙන්නේ හරි අස්සනද තියෙන්නේ ඒවා චුට්ටක් ඔයලා බලන්න වෙනවා මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඊට අමතරව MTA 6 form එක එයා පුරවලා මුල්ම අයිතිකාරයා පුරවලා ඊට පස්සේ එයා බැරි වෙලාවත් එයාගේ අදාළ කොපි එක RMV එකට යවලා තිබුණොත් එහෙම ඔයා මේ වාහනේ අරයාගෙන් අරගෙන පවර ගන්න යනකොට කෙලින්ම ඔයාට දඩ ගෙවන්න වෙනවා දවසකට රුපියල් 100 ගානේ මං හිතන්නේ වාහනයකට. ඊට පස්සේ ලක්ෂ දෙකක් වගේ ගාණ කෙනකන් දඩ එකතු වෙනවා. ඉතින් ඒ විදිහට හොඳට හොයලා බලන්න කලින් අයිතිකාරයා මේක RMV යවලා තිබුණොත් එහෙම තමයි එහෙම වෙන්නේ. ඒ කියන්නේ එයාටත් තියෙනවා කොපි එකක් MTA 6 එකේ කොපි එකක් තියෙනවා. එයා යවන්න ඕනේ RMV එකට. එතකොට ඒ කියන්නේ එයා මේක වාහනේ විකුණා මේ දවසේ විකුණුවේ කියලා එයා අස්සම් කරලා දාලා එයාගේ කොපි එක අදාළ යවන්න ඕනේ. ඊට පස්සේ MTA 8 එකෙන් සහ MTA 6 එකේ form set එකක් ඔයාත් යවන්න ඕනේ. එතකොට තමයි ඔය වාහන ට්‍රාන්ස්ෆර් කියන වැඩේ හරියට වෙන්නේ. 1 day වුණත් normal service වුණත්. ඉතින් ඒක නිසා හරියට බලන්න වෙනවා ඒ කොටසේ යවලද කියන දේ. ඉතින් එහෙම වෙන්නේ ගොඩාක් දුරට සමහර කට්ටිය බයයි සහ සමහර කට්ටිය කැමති නැහැ මේ විදිහට open papers තියාගන්න. සමහර ලාට ඔයාලට කියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අවසාන කොලේ ඔයාලට යවන්න කියන තුන් මම යවන්නම් කියලා ගන්නවා වෙන්න පුළුවන්. අන්න ඔය වගේ දේවල් කරන අය වාහන අලුතෙන් ගන්න කට්ටිය මේ විදිහට open papers තියාගන්න ඕනේ වුණාම කොලේ තියෙන කට්ටිය MTA 6 එකේ copy එක තියෙන කට්ටිය කරන්නේ ඒකට අකමැති නිසා ඒගොල්ලෝ RMV එකට යවනවා එයාගේ කොලේ. එහෙම යවුවොත් නම් open papers ඔයා ගාව තියාගෙන ඉඳලා වැඩක් නැහැ. මොකද එයා අරයෙන් එවලා ඉවරයි වැඩේ. ඉතින් මේ වගේ වාහන ගන්නෙදී වාසියකට වැඩිය වෙන්නේ අවාසියක්. අතරමැදියෙක් නම් ඔයාට ලොකු වාසියක් තියෙනවා ඒකේ. නමුත් ඔයා පාවිච්චියට වාහනයක් ගන්නවා නම් එහෙම නැත්නම් ඔයාගේ පෞද්ගලික දේවල් වලට වාහනේ අරගෙන පාවිච්චි කරන බලාපොරොත්තු වෙනවා නම් ඉතින් ඔයාට open papers යනවා නම් හරිම විදියට ටිකක් ඔයාලා බලලා යන්න නැත්නම් කරදර වෙන්න වෙනවා. ඉතින් ඕපන් පේපර්ස් වාහනවල විවිධාකාරයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අයිතිකාරයව කලින් අයිතිකාරයව මැරලා හිටියොත් එහෙම නැත්නම්
සයින් වැරදිලා තිබුණොත් එතකොට ෆොටෝ කොපිස් නැත්නම් අයිඩෙන්ටි කොපි නැත්නම් ඔන්න ඔයගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒවා අපි එකින් එක ප්‍රශ්න ගැන වීඩියෝස් දාන්නම් channel එකේ ඉස්සරහට. මොකද මේ ඔක්කොම එකක් අස්සේ කතා කරන්න බෑ. එක කියන්නේ පළවෙනි මෛත්‍රිකාරය නම්, දෙක කියන්නේ මධ්‍යස්ථ කෙනා නම්, තුන කියන්නේ වාහනේ අලුතෙන් ගන්න යන ඔයා නම්, එතනදී එකේ ඉඳන් තුනට තමයි පැවරීම සිද්ධ වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි සරලවම කිව්වොත් සිද්ධ වෙන්නේ. මොකද දෙවනියා තමන්ට වාහනේ පවරා ගන්න නැතුව අරයාගේ අස්සන් ටික ලියකියවිලි ඩොකියුමන්ට්ස් ටික අරගෙන තියාගෙන ඉඳලා කෙලින්ම ඔයාට බාර දීමක් තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහ තමයි සරලවම කිව්වොත්. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ තේරුම් නැත්නම් ඔයා කමෙන්ට් එකක් දාන්න, අපි තවත් පැහැදිලි කරලා දෙන්නම් ඔයාට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකකින් කිව්ව දේවල් ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. මොනවාරි අලුත් දෙයක් ඉගෙන ගත්තා නම්, ඔයාට මේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණා නම් අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් ඉන්නම්. හැමෝටම සුබ දවසක්.